මේ කොකෝවා ඔන්න යාරි ඉන්නවනම් අර ආකි පිටසර එන්න කියන්න මගේ ඔෆිස් එකට වද ඔව් තද වෙලා තමයි මට යක්ත නේපා ඔන්න ටීටි කරේ සර් ගුඩ් මෝර්නින් සර් ආවද ආවසම යාරි මොනවද ඇයි සම්සිගේ මේ වැඩවල තේරුම මට කියනවා මිනිහෙක් මලහම කොහෙද යන්නේ මිනිහෙක් මලහම කොහෙද යන්නේ කියලා ඉතින් උඩ ඉන්න දෙවියෝ තමයි සදන්නේ හැබැයි ඉතින් මේ මැරිච්ච මිනිහගේ ඥාතියින් නම් ඉතින් අඩුවට වැඩේ කරන්න එක එක මසාලා පස්සේ නම් යනවා නෑ බෑන්ටෝ මම අහන්නේ මිනිහෙක් මැරුණාට පස්සේ ඒ මිනිහගේ ආත්මය කොහෙද යන්නේ ආත්මනම් මලහට ආපහු එන්නේ නැන්නේ සර් ඒක නම් හන්ද ප්‍රසතුව රෝ ඇයි සර් ඇයි සර් ඒ මහන් ඒ කියන්නේ මැරිච්ච එකගේ ආත්මය වලින් නැගිලා එන්නේ නැහැ. නෑ නෑ කොහේ ඉන්නද? ජීවිතේ බහලා තියෙනවද? මැරිච්ච එක කවම වෙනව මේ මොනව කතා කරනවද මන්ද? මේ ආගේ විදිහට. ඔව්. දැන් ඔහෙව පොඩි කාලේ හොදාගත්ත ඔහෙගේ ආච්චි ඔය මේ වණියත් පත්තු වෙත් ඉන්නවා කිව්වේ. ඔව් අපේ ආච්චි. ඔව්. දැන් ඒ ආච්චි ගියාද මලානේ? ආ නේ ඔහොත් මතකයි නේද? ඔහේ රත්තරන් ආච්චි මලානේද? හිතන්න ගන්න මම පොඩි කාලේ අපේ අම්මා කුරුණෑ කළා. ඉතින්නේ බම්බක්කුඩ මාව දාලා කවුද ඥාති බාප්ප කෙනෙක් හොයන්න ගියා ගියම ආවේ නැද මම මේ දැප්පෑද වෙනතර ආජෝ හොඳගත්තද මේ පොඩක් ඇදිලා නවත්තා දැන් මේ ආච්චි මැරිච්ච වෙලාවේ අපිට හේ මලගෙදර එන්න දුන්නේ නැහැ උඹ ආච්චිගේ බොඩි එක වෛද්‍ය විද්‍යාලයට දෙන්න නැහැ කිව්වා ගියොත් බඩන් බොඩියක් නැතේ කිව්වා ඒකින්ද අපිට එන්න දුන්නේ නැහැ ඕ දුන්නේ 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 අපි ඇලියන්නේ සර මේ 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 ඒ කිව්ව දිහාට අපි ඇලියා බොඩි වෛද්‍ය විද්‍යාල වෛද්‍ය විද්‍යාල එතකොට තමුසේට මතකද මේ ඔෆිස් එකේ කට්ටිය මේ ස්ටාෆ් එක තමුසේට සල්ලි වලින් ලක්ෂයක් එකතු කරලා දුන්නා මතකද මතකයි සර මට හොඳට මතකයි ඒ ලස්සෙම මම දුන්නේ මං සාදාකාරයට සත පහක් ඉදිරි දුන්නා මට වීඩියෝයක් අබ්බොන්න අම්මපා මොකද මේ කිහන්කෝ ආච්චිව වෛද්‍ය විද්‍යාලයට බාර දුන්නා නම් බොඩිය මොකටද මේ මල් සාලාවට ගියේ මේකයි සර් අපි බොඩිය මේ මේ වෛද්‍ය විද්‍යාලයට බාර දුන්නේ පෙට්ටිය දාලා අපි යුතුයකන් දන්න මිනිසුන් සර් ඒව කෙරෙන්න ඕනේ ඒක අනේ බං මේ මැරිච්ච ආච්චි ඔව් අන්න ඇවිල්ලා ඉන්න ලොබි එකේ උඹ හම්බ වෙන්න අපේ ආච්චි මගේ වටිනා කියන රත්තරන් මොලේ මම නිකන් වෙහෙසවන්නේ නැහැ. බට 13 වරක් හත කීයද කියලා දැනගන්න ඕන නම් රුපියල් 100ක් විතර අත මිටි මොලවහන්. මේ මචං මේ බොහොතර මතක තියාගනින් උඹ හැප්පෙන ඇකවුන්ටන් කෙනෙක් එකන්න එක මතක තියාගෙන. අපි ඔය 2.50 ගණන් හදන්න බැහැ ඔය 13 වරක් හත වගේ. අපි හදනවා නම් හදන්නේ මිලියන් බිලියන් ට්‍රිලියන් වල ගණන්. හරිද?
ඉතින් බල්ලෝ 13 දෙනෙක් ඉන්නවා.
උඹලද පරක් වෙනවා කියන්නේ දියන්. හරි. දැන් ගමක බල්ලෝ 13 දෙනෙක් ඉන්නවා. උන් එක එකපාර ගානේ උඩු බුරලනවා. හරිද? එතකොට උන් කී පාරක් උඩු බුරලලා තියනවද? බල්ලෝ 13 දෙනෙක්. හොඳ නෑනේ. එතකොට එක හත් පාර ගානේ. හොඳ නෑනේ මචං. මේ ඕනම ගමක බල්ලෝ 13 දෙනෙක්. හත් පාර ගානේ උඩු බුරලලා මචං ගැනගෙන ඉන්න දෙයක් නෑ. කෙලින්ම ඒ ගම දාලා යන්න ඕනේ මචං. කෙලින්ම සුදුසු ස්ථාපයක් ඒක. ඔව් 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 අනේ ඉතින් වැරෙන්නේ ඉස්සෙල්ලා
පණ්ඩිතයෝ හයියක් එක්ක කතා කරන්න පුළුවන් එක මොඩෙක් එක්ක කතා කරන්න බැහැ නෑ සර්.